ඔව් කෙටි පාපිරි වර්ග තුනක් ඔයාලා දැන් ඉගෙනගෙන තියෙනවා අපි දැන් ඒවා දාලා අසාලෙවීම ලියමු නේද හැබැයි පොඩි සරල වාක්‍ය මම දෙන්නේ ඒවා එහෙනම් අපි ලියන්න සූදානම් වෙන්න සිංහල පොතේම ලියන්න ඉතින් වෙනම පොතක් ඕනේ නැහැ වෙනම පොතක් තිබුණත් කමක් නැහැ පොඩි චූටි පොතක් එහෙම නැත්නම් සිංහල පොතේම ලියන්න හරි එහෙනම් මම පළවෙනි වාක්‍ය දෙන්නම් හොඳේ රුවන් මුහුදු ගියා රුවන් මුහුදු ගියා රුවන් මුහුදු ගියා හරි සර් ආව් දෙවනි එක ආ දැන් ලියනකොට හොඳට මතක තියාගන්න නැවතීමේ තිත තිබෙන්න ඕන වචන අතර පරතරය තියෙන්න ඕන අකුරු එකට එක ගෑවිලා තිබෙන්න බෑ නේද? එකට එක ගෑවෙන්න බෑ. හොඳයි මේක දෙක. නයා තුඹසට රින්ගුවා. නයා තුඹසට රින්ගුවා. නයා තුඹසට රින්ගුවා මෙන්න තුඩ අතන අර තුඹසට කියනකොට සංඤක බයන්න එන්නේ පුතේ හොඳද සංඤක බයන්න එන්නේ තුඹසට රින්ගුවා කියනකොට බින්දුව එනවා වැරදි නම් හදාගන්න එතන නයා තුඹසට රින්ගුවා හරි මෙන්න තුන්වෙනි එක සුමුදු කුරුළු පැටව දැක්කා සුමුදු කුරුළු පැටව දැක්කා තායි කියන්නේ සුමුදු කුරුළු පැටව දැක්කා සුමුදු කුරුළු පැටව දැක්කා සුමුදු කුරුළු පැටව දැක්කා සුමුදු කුරුළු පැටව දැක්කා සුමුදු කුරුළු පැටව දැක්කා
හොඳයි. එහෙනම් දැන් සර් බෝඩ් එකේ ලියන්න යන්නේ ෆොටෝ එකක් දාන්නත් පුළුවන්. අම්මලාට කියන්න පුතේ මේ ෆොටෝ එක දානකොට අපේ ගෲප් එකට දාන්න එපා. සර්ගේ WhatsApp නම්බර් එකට වෙන මේවන්න ගෲප් එකට දැම්මාම සර්ට එක බලන්න බැරි වෙනවා. හොඳද? බලන් ටිකක් අමාරුයි. මට වෙනම එවන්න තමන්ගේ WhatsApp නම්බරේ සර්ගේ WhatsApp නම්බරේට එවන්න. හොඳද? එතකොට මට ලේසි බලන්න. හොඳද? හරි ආ පරණේව ටිකක් එහෙම එවන්න සමහරවගේ බැලුවේ නැහැනේ. මේ ටිකක් මේ විදියට එවන්න ආයි මන්. හොඳද? රයිට්. අසාලි වීමෙත් මට ෆොටෝ එකක් එවන්න ඕනේ. එතකොට මම බලලා එවන්නම්. බෑන්ට අපි ලියමු බෝය. වා හරිද කියලා බලන්න නේද? හරි නම් ඔයාලා හරියක් දාගන්න. හොඳේ? හොඳයි. නැත්නම් අම්මලාට කියන හරියක් දාන්න කියලා. මම හැබැයි අකුරු එකට ගෑවිලා තිබෙන්න බෑ. වචන අතර සුලංගිල්ලේ ප්‍රමාණය නේද පරතරේ තියන්නේ අපි. ඒ සුලංගිල්ලේ ප්‍රමාණය පරතරේ තියෙන්න ඕන. නැවතීමේ තිතක් තියෙන්න ඕන. නිවැරදි ක්‍රමයට අකුරු ලියලා තියෙන්න ඕන. නේද? ප්‍රමාණයට. දැන් මටත් වඩා ඔයාලා ප්‍රමාණය දන්නවා. හරි බලමු අපි. එහෙනම් ඔන්නම් පළවෙනි එක ලියමු නේද? රුවන් මුහුදු ගියා. රුවන් මුහුදු ගියා. රුවන් මුහුදු ගියා. ඔක්කොම අකුරු හරියම මෙතන හරියක් දාන්න. පොඩි හරියක්. ඊළඟ නයා තුබසට රිංගුවා. නයා ඔව් කෙටියද පිල්ල රුවන් කියන එකේ කෙටියද පිල්ල මුලින්ම පටන් ගන්නෑ නේද? ඔනේ මෙතන උඩින් පටන් ගන්නෑ. මොකද මෙතනින් පටන් ගත්තොත් වැරදි. ඔ අපි මේක පහලට යන්න ඕන. හරි රූලින් චූට්ටක් පහලට යන්න. තුබසට රිංගුවා. තුබසට රිංගුවා. එකත් හරිනම් හරියක් දාන්න. ඊළඟ සෝදු කුරුළු පැටව් දැක්කා. සෝදු කුරුළු පැටව් අපියෝ පැටව් කිරවට පහලට එතන පාපිල්ල එනවා. කෙටි පාපිල්ල. පැටව් දැක්කා.
දැක්කා රුවන් කුරුළු පැටව දැක්කා එකත් හරි නම් අපි හරියක් දාමු හරි දැන් ඔන්න ඔයාලට පුළුවන් පුතේ ඕකේ ෆොටෝ එකක් ගෙවන්න හොඳද සර්ගේ WhatsApp නම්බර් එකට 0675281 අනේ අනිත් එක තියෙන්නේ නේද ඔව් 0675 නම්බරයක් ඒක තියෙන්නේ නේ ඒ නම්බරේට ඔයාලා මේ ෆොටෝ එකක් ගෙවන්න තේරුණාද? එතකොට මම එක ලකුණු දාලා එවන්නම්. හරිද? ලකුණු දාලා එවන්නම්. හරි. එහෙනම් අපේ අද පාඩම් පටන් ගමු. හොඳයි. ඊට කලින් අපි සින්දුවක් අහලින්මුද? ඔව්. සින්දුවක් අහලා ඉන්නවද? ඊට කලින් ඔව් මෙන්න අපි සින්දුවක් බලමු එහෙනම් නේද හැබැයි මේක අර යටින් යනවා ඔයාලා මේ ඒ සින්දුව ඔයාලා කියන්න ඕන හොඳද ඔයාලා සින්දුව කියන්න ඕන මට ඇහෙන්නේ නැති උනාට කමක් නැහැ ඔයාලා කියන්න නේ හරි හරි පේනව නේද කවුද මේ පස්කේනා මොනවද මේ කරන්නේ කවුද මේ පස්කේනා මොනවද මේ කරන්නේ
නැගිල්ලයි. සිින්දුවක් නේද පාඩම් කරගන්න ඇඟිලි පහ ගැන තමයි ඒ සිින්දුවේ ඔයාලට කියලා දෙන්නේ නේද සුලංගිල්ල මැදගිල්ල වෙදගිල්ල දඹරගිල්ල නේ නායකයා තමයි මහපටගිල්ල හොඳයි එහෙනම් අපි අද සිංහල පාඩමට යමු නේද අද ඉතින් තියෙන්නේ දික්පාපිල්ල right දික්පාපිල්ල ඕකෙම දික්පාපිල්ල හා ඒක දික්කෝම් පාපිල්ල දික් වක් පාපිල්ල දික් කැද දික් කියන වචන විතර වාට දාන්න තියෙනවා මොකද සකිය සකිය මොකද පාපිල්ල පාපිල්ල කෙටි පාපිලි වලම දිග පාපිල්ල නේද ඒ කියන්නේ අපි කියවනකොට ශබ්දය ටිකක් වෙනස් වෙනවා දැන් කෙටි පාපිල්ල නම් ඌ ශබ්දේනේ පුතේ ඉන්නේ මෙතෙන් දෙන්නේ ඌ ශබ්දය නේද ඌ ශබ්දය හොඳයි එහෙනම් මේ මෙන්න මම වගුවක් පෙන්නනවා මේ දික්පාපිල්ල තිබෙන වචන දිහා බලන්න ඔයාලා හරි අපි බලමු පළවෙනි වචන දිහා බලන්න මම මේ හරියක් දාන වචන මම කිව්වට පස්සේ ඔයාලා කියන්න හොඳේ right දූපත 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 පූජාව සූරයා 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 නූල්ගී නූල නූල කූඩුව කූඩාරම 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 මුනිසා මටක් මටක් මුනිසා මුනිසා රූපය රූපය රූප 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 රූකඩ ආයි ඔන්නේ නැවත කියමු නැවත අහන්න පෙත්තේ රූපත යාව රූපාව සූරයා මුන්දි මුන්දි
නූල නූල කුඩුව 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 උඩරනේ උනිසා රූපය හොඳයි පුතේ මෙතන තියෙනවා නේද පාපිල්ල එන වචන ටිකක් තමයි දැන් ඔයාලා කියෙව්වේ ඔයාලා කියන්නේ පාපිල්ල එන වචන ටික හරි එහෙනම් මේ දැන් ඔයාලා කීප වතාවක් කියෙව්වනේ නේද මේ වචන ටික දැන් එතෙන්දි එන්නේ මෙන්න මේ අකුරු තිබුණේ නේ අර දූ ලියන්න එපා බලන් ඉන්න විතරයි දූ ඌ ශබ්දේ තියෙන්නේ නේ පුතේ ඌ කියන ශබ්දේ තියෙන්නේ අපු නේද සු එතකොට කූ නේද එතකොට රූ ආන ශබ්ද බලන්න ඌ ශබ්දය එනවා නේ මේකට කියනවා අපි දික්කොම්පාපිල්ල මේකට කියනවා දික්වක්පාපිල්ල නැත්නම් දීර්ඝ වක්පාපිල්ල මෙන්න මේකට කියනවා දික් ඇදපාපිල්ල කියලා නේද පුතේ වර්ග තුනක් තියෙනවා දික්කොම්පාපිල්ල දික් වක්පාපිල්ල දික් ඇදපාපිල්ල හොඳයි ඉතින් ඔයාලා මේ වර්ග තුනම දැනගෙන ඉන්න ඕන වර්ග තුනම දැනගෙන ඉන්න ඕන හරි එහෙනම් ඔයාලා මම ලියපු විදියටම අකුරු කීපයකට දික්පාපිලි දාලා ලියන්න බලන්න අකුරු විතරක් ලියන්න අකුරු විතරක් අකුරු පහකට තමන් කැමති අකුරු පහක් ගන්න හොඳයි ඇහුණද හැමෝටම තමන් කැමති අකුරු පහක් අරගෙන දික්පාපිලි දාන්න යන්න